මම මේ වීඩියෝ එකදී කියලා දෙන්න යන්නේ වොලියුම් ඉන්ටිග්‍රල් කියන කොටස. ඒතර වොලියුම් ඉන්ටිග්‍රල් කොටස අර වගේම තමයි සර්ෆස් ඉන්ටිග්‍රල් වගේම මම කාටිසියන් වලට ස්පෙරිකල් වලට සිලින්ඩ්‍රිකල් වලට ප්‍රධාන කොටස් තුනක් ගැන කතා කරනවා. මේක හරියටදී මේ සර්ෆස් ඉන්ටිග්‍රල් වගේ තමයි මේකෙදි විශේෂයෙන් මම බලන්න ගන්න දෙන්නේ කාටිසියන් වල ඩිවිජන් dx/dz ස්පෙරිකල් වල r වර්ගය sin theta dr d theta d phi xn වල අර පොළ පොළ කියන්නේ සිලින්ඩ්‍රිකල් පොළ වල දෙන්නේ අවස්ථා දෙකේදීම ඒවමයි සිලින්ඩ්‍රිකල් අවස්ථාවේදී මතක තියාගන්න ඕනේ ඊට අමතරව මේ dv කියන කොටස විතර d මෙතන dr d phi විතර මේ තුන මතකයි නම් අර විදිහට නම් කාටි කියන වලින් වෙයි ස්පෙරිකල් වලින් වෙයි සිලින්ඩ්‍රිකල් වලින් ගන්න හදන්නේ මෙල විශේෂ අවස්ථාවක් නෑ hd ල තියෙනවා කෙලින්ම dv මෙයා ආදේශ කරලා අනුකලනය කරගෙන යනවා එතකොට මේක x විශේෂයෙන් y විශේෂයෙන් විශේෂයෙන් අනුකල තුනක් තියෙනවා මේක දිනා r විශේෂයෙන් theta විශේෂයෙන් d phi විශේෂයෙන් එතකොට මේකෙත් අනුකල තුන මේ විදිහට අනුකල තුනක් දාලා ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් කාටිසියන් කෝඩිනේට් වල දාන කොහොමද වොලියුම් ඉන්ටිග්‍රල් එක අපි කරන්නේ කියලා. මෙතන ඇතුළේ මේකේ වොලියුම් එක අපි දීලා තියෙන ෆිගර් එකේ වොලියුම් එක ෆයිල්ද වොලියුම් ඔෆ් ද ෆලෝවිං ෆිගර් ඩිෆයින් x විශාල බිඳුව y විශාල බිඳුව z විශාල බිඳුව n x i මේක දීලා තියෙනවා. පේන් එකේ සමීකරණයක් දීලා තියෙනවා x y z සමානයි 1යි. මේකේ වොලියුම් එක තමයි අපි හොයන්න යන්නේ v හොයමු අපි. එතකොට වොලියුම් ඉන්ටිග්‍රල් එක දන්නවා. එතකොට මෙතන v dx dy dz තව මෙතනදී වේරියබල් තුනක් තියෙනවා x කියන එක කරනවා x කියන එක කරනවා ගත්තොත් x කියන එක කරනවා මෙහෙම ඉඳන් මෙතන ඉඳන් මෙහෙට යන්නේ බිඳුවේ නම් එකට මම මේවා නිකන් පොඩ්ඩක් ලියලා තියෙනවා බිඳුවේ නම් එකට y කියන එක කරනවා තියෙන්නේ එතකොට මේ ප්ලේන් එකනේ මෙන්න මේ රේඛාවෙන් ගත්තොත් මේ රේඛාව මේ ප්ලේන් එක සැලකුවොත් මේකේ ගත්තොත් මේ ප්ලේන් එකේ z බිඳුවේ එතකොට x දන y සමානයි 1යි ඒතර y ට මට ලියන්න පුළුවන් 1 ඍණ x තොර y යන්නේ බිඳුවේ ඉඳන් එක ඍණ x ට බිඳුවේ ඉඳන් එක ඍණ බිඳුවේ ඉඳන් එක ඍණ x ට මේක ගත්තොත් මේ මෙහෙමනේ යන්නේ කොට මේ දැනෙන් තැනට x x y ගියගේ වෙනස් වෙනවා මෙතනදී එකක් වුණාට එතනදී බිඳුවයි ඒතකොට මේ ටයිම් එකත් තව වෙනස් වෙනවා ඒතකොට මේකට අනුව තමයි විචාරය වෙන්නේ y යන්නේ බිඳුවේ ඉඳන් එතකොට ඉසර් ගත්තොත් ඉසර් ගන්නවනේ මේ මේ 3D ප්ලේන් එකනේ මේක සම්පූර්ණ සමීකරණය අරගෙන එයාගෙන් ඉසර් යුක්ත කරා ඉසර් දෙනවා 1 ඍණ x ඍණ y ඉසර් ඉසර් දෙන විදිහ බිඳුව ඉන්න 1 ඍණ x ඍණ y එනික හරි දැන් ඒක මේකට දාන්න තියෙන බිඳුවේ නම් එකට මේක y යන්නේ බිඳුවේ නම් 1 ඍණ x ට ඉසර් දෙනවා මේ y සමානයි ඉසර් සමානයි බිඳුවේ නම් 1 ඍණ x ඍණ y එතකොට අපි දන්නවා දැන් මේ කරන්නේ කියන්නේ මේක හොයාගත්ත මෙයව අනුකලනය කරගෙන ගිහිල්ලා වොලියුම් එක හොයන්න. එතකොට මේක ගත්තට පස්සේ x විශ්ෂෙන් අනුකලනය කරන් මෙලෙම මෙලම අනුකලනය කරාට පස්සේ මෙයන් ඉස්සෙල්ලම දැන් සලකන්න ඕනේ මෙන්න මෙයව මෙයාගේ ඇතුලේ z කියන එක නතරේ xy අඩංගු වෙන නිසා ඉස්සෙල්ලා z විශ්ෂෙන් අනුකලනය කරා. ඊට පස්සේ y විශ්ෂෙන් ඊට පස්සේ නියතේ තියෙන අවසානය කරා නියතේ තියෙන එකනා කියන තරම අවසානයටම අනුකලනය කරා. එතකොට මෙයව z විශ්ෂෙන් අනුකලනය කරාට පස්සේ එනවා අපට මෙතන එකර තියෙන්නේ. එතකොට එකට වදාන ඩීසල් කියන්නේ ඉසර් ඉසර් ආදේශ කරාම එකරිනේ එකරිනවයි බිඳු ආදේශ කරන්නේ. පිට මේ පිටිපස්සේ තියෙනවා df dy. ඒ වගේ තමයි අනුකලනය කරේ නැහැ. ඉස්සරෙන් අනුකලන තව දෙකක් තියෙනවා. එකක් y සමානයි බිඳු ඉන එකරිනේ x ට යනවා. අනෙක් එක x සමානයි බිඳු ඉන එකට යනවා. එතකොට එතන මේ ආදේශ කරාට පස්සේ අපට එනවා ඉසර් කියන්නේ එකරින x ඉන y dx d y මෙතන y සමානයි බිඳුවේ ඉන්න ඉතින් x ට x සමානයි බිඳුවේ ඉන්න ඉතින් දැන් නියත මෙයා නම් මෙයා ඉස්සෙල්ලා y ඉස්සෙල්ලා මෙයා කරගෙන යන y විජේන අනුකලනය කරගන්න අනුකලනය කරාට පස්සේ මෙහෙ ඉතුරු වෙනවා x සමානයි බිඳුවේ ඉන්න එකට අනුකලනය කරන්නේ y විජේන ඉතින් මෙතන එනවා y ඍණ x y ඍණ y වර්ගය විදීම 2යි මේකට ආදේශ වෙන්නේ 1 ඍණ x බිඳු කියන එක කරා. ඒකත් මේකට ආදේශ වෙන්නේ කරින x පදය. එතකොට මෙතන බිඳුවයි 1යි x එක වුණා. මෙතන එකතු කරින x මෙතන x වාරයක් එක කරින x එක කරින x කියන වර්ගයේ විදීම 2යි. මෙහි පිටේ තියෙනවා තව dx එයා තාම අනුකලනය කරේ.
එතකොට මේක අනුකම්පණය කරාට පස්සේ මෙතන මේ වෙනවා සුරු කරාට පස්සේ අවසාන උත්තරයේ විදිහට තමයි බිඳුව වෙනවා මේකට මෙතන එනවා ඉතින් එන x x වර්ගය sorry x දැන් x වර්ගය මෙතන එනවා එකරින x වර්ගය විදිහම දෙක dx මෙතන එතකොට එනවා එකරින 2x x වර්ගය එතකොට මේක අවසානයේ ඉතින් පොදු දෙයක් නෑ සුරු කරන් තියෙන්නේ මම මෙතන ගන්නවා එක අනුකම්පණය කරාම x මෙතන 2x නේ 2x අතර පොතේ 2 නියත ඇතුළට ගත්තා x වර්ගය විදීම 2 මෙතන යන x වර්ග 9 විදීම 3 මෙතන යන එකරින x වල 9 විදීම 3 මෙතන විදීම කරගෙන යන මුළු විදීම 2 මේ ඍණයි 9 වෙනවා මෙතන ඒතර ආදේශ වෙන්නේ 1 බිංදුව ඒ ආදේශ කරාට පස්සේ එක ආදේශ කරන් තියෙන එක ආදේශ කරාට පස්සේ x එක මේක කරන විතරක් එක එක බෙදීම තුන ඊට මෙතන ආදේශ කරාට පස්සේ බිඳුවයි ඊට පස්සේ ආදේශ කරන් තියෙන බිඳුව අඩු කිරීම මේක යන බිඳුව තමයි බිඳුවයි 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 මෙතන ඉතුරු වෙනවා එක බෙදීම 6 ඊට මෙතන ඉතුරු වෙනවා එක බෙදීම තුන අඩු කිරීම එක බෙදීම 6 එතකොට මෙතන ගුණන දුන ආකාරය 6. එතකොට අවසාන උත්තරේ 6 එකයි කියලා අපිට ගන්න පුළුවන්. පදන්තේ නා 6. මේක තමයි ගොඩ වෙන විදිහට සාමාන්‍ය ආකාරය.